තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වත්නි, අද ඔය ඇත්තන්ට අපි ධර්ම දේශනාවක් කරන්නට නෙමෙයි මේ විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඔබේ අවධානය යොමු වෙන්න ඕන ඉතාම සුවිශේෂී කාරණාවකට අවධානය යොමු කරන්න. ඒ තමයි අපේ ඓතිහාසික කුරින්දි විහාරස්ථානය සම්බන්ධව. මුලටිය දිස්ත්‍රික්කයේ පිහිටි කුරින්දි විහාරස්ථානය මහාවංශයේ පවා සඳහන් වන අපේ ඓතිහාසික රජ මහා විහාරස්ථානයක්. ක්‍රිස්තු වාස 100-103 වගේ කාලයේදී කල්ලටනාග මහරජතුමා විසින් නිර්මාණය කරපු කුරින්දි විහාරස්ථානය බුදුරජාණන් වහන්සේ පවා වැඩම කර සම්බුද්ධ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ පිම්බීමක් බවට පත් වූ ස්ථානයක් බවට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ වගේ ඓතිහාසික විහාරස්ථානයක් මේ ජන අරගල වර්තමාන කුමන්ත්‍රණකාරී ස්වභාවයන් නිසා අධිකරණ නියෝගයකින් ඉවත් කරන්නට උසාවිය නියෝග කරලා මේකට ඔබේ අවධානය යොමු වෙන්නම ඕන. බෞද්ධයින් තමන්ට තියෙන මේ සිංහල භූමිභාගය ආරක්ෂා කරගන්නට ඕනේ. බෞද්ධයින් රට ජාතිය ආගම වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ. අන්‍ය ආගමිකයින්ව ආරක්ෂා කරගන්නට ඕනේ. සියලුම මුස්ලිම්, හින්දු, විවිධාකාර ආගම් අදහන අයට ඊ අයගේ ආගම් නිදහසේ කැමැති විදිහට අදහන්නට නිදහස දෙන්නට ඕනේ. සියලු දෙනාට සියලු දෙනාගේ ඓතිහාසික භූමිවල ඒ තමන්ට කැමැති ආකාරයට කටයුතු කරන්න නිදහස තියෙන්නට ඕනේ. සියලු ජාතීන් සියලු ආගම් වලට කිසිදු වෙනසක් නැතුව කටයුතු කරන්න පුළුවන්කම වගේම බලහත්කාරයෙන් අල්ලගෙන තියෙන ඒ බෞද්ධ වටිනා පෞරාණික පුරාවිද්‍යා ස්මාරක ස්ථාන සුරක්ෂිත වෙන්නත් ඕනේ. ඒ වෙනුවෙන් ඔබ ඉදිරිපත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම වර්තමානයේදී සිංහල බෞද්ධයින් බොහෝම දූරදර්ශීව ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. ඔබට නොපේන ලොකු කතාවක් තිරේ පසුපස සිදුවෙමින් තියෙනවා. විශේෂයෙන්ම මහා දැවැන්ත කුමන්ත්‍රණයක ලකුණු මේ පිටුපස තියෙන බව සිහිනුවණින් විමසා බලන ඔය ඇත්තන්ට පේන්න ඕන. මහ විශාල කුමන්ත්‍රණයක සලකුණු තියෙනවා. සංඝරත්නයේ කටවල් වහලා සංඝරත්නයට බැනවදිමින් අතිශයින්ම නින්දා අපහාස ගොඩක් එක්ක මතකනේ පහුගිය කාලේ පටන් ගත්ත දේවල්. ඉන්පසුව අපට පවා මොනතරම් කට්ටිය කිව්වද පිට රටවල් වලින් මුදල් ගෙන්නව ගන්න එපා, ඉදිකිරීම් කටයුතු කිසි දෙයක් එහෙම කරන්න එපා, පිට රටවල්ලින් මුදල් ගෙන්නව නම් බැංකු නැතුව උන්දියල කමීට ගෙන්නව ගන්න එහෙම කියලා අපිට පුද්ගලිකව කී දෙනෙක් කතා කළා කියලා තියෙනවද? බැංකු හරහා ඒ ඉදිකිරීම් වලට මුදල් දාන්න කියනකොට ඔබ අතරම ඉන්න සමහර කට්ටිය කොච්චර අපිටත් කියලා තියෙනවද? ඔබේ අවධානය නිසි විදිහට අදාල් දියට යොමු නොවුණු හින්දා සියලුම දෙනා තෙල් ගෑස් පෝලිං වල පීඩාවට පත් වෙමින් දැඩිසේ පීඩනයකට පත් වුණා. එහි අවසානය අනාගතයේදී ඛේදනීය එකක් බවට පත් නොවෙන්නත් වග බලා ගන්න ඕනේ. සිංහල බෞද්ධ පින්වතුන් තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් ඉදිරිපත් වීම ජාතිවාදයක් ආගම්වාදයක් නෙමෙයි. මොකද ඔබලා ඒදී නොකලාට කතෝලිකයෝ ඒදී අපූර්වට කරනවා, මුස්ලිම් අය ඒදී අපූර්වට කරනවා, හින්දු අය ඒදී අපූර්වට කරනවා. සිංහලයින් තමන්ගේ දේ රැක ගන්නට ඕනේ. ඒ අය නිරාගමික වෙලා හරියන්නේ නැහැ. ඒ අය ප්‍රඥාවෙන් සියල්ල හොයලා බලලා දැනගෙනගෙන නිවැරදි කරන්නට වග බලා ගන්නට ඕනේ. ඔබ නොමග යවන්නට කිසිවෙකුට ඉඩ දෙන්න එපා. සමානාත්මතාවයේ සමගිය වගේම සහජීවනයේටත් අවධානය යොමු කරන්න සියලු සත්වයින්ට මෛත්‍රී කරුණාවත් පතුරවන්නම ඕන. ඒ වගේ විශේෂයෙන්ම අපි හැමදාම කියනා වගේ මේ වෙලාවෙත් විශේෂයෙන්ම ඔබෙන් ඉල්ලනවා, බුදුදහම තුල අත්හැරීම කියලා කියන්නේ අකුසල ධර්ම අත්හැරීම. කොයි වෙලාවකවත් ඔය ඇත්තෝ කුසල ධර්ම අත්හරින්න එපා. ඒ වගේම ඔබේ යාන වාහන දීපල ඉඩකඩම් භවභෝග සම්පත් ප්‍රමාණය තව වැඩි කරගන්න අපි ඔබට හැමදාම ඕක කියනවා. ඔබේ දීපල, ඔබේ භවභෝග සම්පත්, ඔබේ ඉඩකඩම් වත් පොහොසත්කම් තව තවත් වැඩි කරගන්න. ඔය ඇත්තු උපේන ධනයේ සමානව කොටස් හතරකට බෙදන්න. ඒ වගේම අතිසුඛේ, භෝග සුඛේ, අන්න සුඛේ, අනවජ සුඛේ විඳින්න පුළුවන් විදිහට කටයුතු කරගන්න. ඔය බෞද්ධ ඉගැන්වීමේ ශක්තිමත් උණු වයට නම්
පහුගිය කාලේ ගෑස් පෝලියෙන් තෙල් පෝලියෙන් ආහාර ප්‍රශ්න ආදීයේදී ලොකුම පීඩාවක් ආවෙ නෑ. ඒ ගන්න දේවල් මිලදී ගන්න දේවල් නැතිවීම විතරයි වුනේ. අනිත් අය සුරක්ෂිතව හිටියා. ඒ නිසා බෞද්ධ ඉගැන්වීමෙන් ඔබ සත්‍යමත් වෙන්නේ වෙනතටත් වඩා ව්‍යාපාරික අතින් ඔබ ප්‍රබල වෙන්න වෙනවා. බෞද්ධයින් ධනවත් පිරිසක් බෞද්ධයින් බලවත් පිරිසක් වෙන්නට ඕනේ. සියලුම ධර්මයේ හැසිරෙන පිරිස ධනවත් බලවත් ප්‍රබල පිරිසක් වෙන්නට ඕනේ. බුදු දහම තුළ ඒ බව ඔබට උගන්වනවා. ඔය ඇත්තන්ට උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍තතා සමජීවි කතා කියලා ත්‍රිපිටකයේ තුළ සඳහන් වන වගන්ති අරගෙන අපි ඔබට කියලා දෙනවා. ඔය ඇත්තෝ හීන බෙලහීන පිරිසක් වෙන්නේ නැතිවේ ශක්තිමත් ඉන්නට සත්‍යමත් වෙන්නට අවශ්‍ය කටයුතු දැන් දැම්ම කරගන්න ඕන. හේතුව ඔය ඇත්තන්ගේ අනාගතයේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයකට පත් වෙමින් තියෙන හින්දා විසුන් වහන්සේලා විදිහට අපට මේ ජීවිතය ගැන කිසිදු හැඟීමක් ආසාවක් නැති බව ඔබ දන්නවා. නිවැරදිදි හරිදි සත්‍යදි විහෙතුයි. විසුන් වහන්සේලා විදිහට අපි ඔබට මඟ පෙන්වනවා ඔබේ ආර්ථික ශක්තිය සත්‍යමත් කරගන්න කියලා. ඔබගේ මානසික තැම්පත්කම් වගේ මානසික දියුණුව සකස් කරගන්න කියලා. අඹසැමියන් දූ දරුවන් නැහැ හිතමිතුරන් එක්ක ඔය ඇත්තන්ට සතුටින් සැනසෙල්ල කටයුතු කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය පරිසරය සකස් කරගන්න කියලා. ඒ වගේ විශේෂයෙන්ම කාඩිනල්තුමා දෙවිද ඩයස්පෝරාව ඒ වගේම JVP පෙරටුගාමීන් සහ ඒ විවිධාකාර අන්තවාදී මුස්ලිම් බලවේග සහ විවිධ උදවිය සිදු කරපු මහා බලසම්පන්න කුමන්ත්‍රණයේ නිසා ඔබට අහිමි වෙන්න යන දේවල් අතිවිශාලයි. ඔබ ඉක්මනටම ඔබේ අවධානය යොමු කරන අවශ්‍ය දේවල් වලට ඔබට අනාගතයේ නුදුරු අනාගතයේදීම සිදුවෙන්නට තියෙන මහා විනාශය වළක්වා ගන්න නම් සියලුම බෞද්ධ පිරිස ඒකරාශී වෙන්න, සියලුම දෙනා සමගි වෙන්න, ඔබ ව්‍යාපාර කරන්න, ඔබ රැකියා ආදී කරන්න කම්මැලිව ඉන්න එපා. ඔබ ධනවත් වෙන්න, ධනවතුන් අතර ධනවතුන් වෙන්න, බලවතුන් අතර බලවතුන් වෙන්න, ඔබේ දූ දරුවන් සහ පවුල් පසුබිමේ ඔබේ පරම්පරාවයව සුරක්ෂිත කරගන්න, අනාගතයේ දකින්න ඔය ඇත්තන්ට ඔබේ ජීවිතයටත් වඩා වටිනා දෙයක් රකින්න තියෙනවා මේ මිහිපිට. අපිටත් අපි දිවිහිමියෙම රකින්න වටිනා දෙයක් තියෙනවා මේ මිහිපිට. ඒ තමයි සම්බුදු දහම. භාගවතුන් වහන්සේ දේශනා කරපු නිර්මල පිවිතුරු දහම මේ මිහිපිට තුළ සුරක්ෂිතව තියෙනවා. ඒ ආරක්ෂා කර ගැනීම ඔය ඇත්තන්ගේ ඓතිහාසික වගකීමක් වගේම ඒ පිළිපැදලා මගපල් ලබා සසරින් එගට වීමත් ඔය ඇත්තු වගේ ප්‍රඥාවන්ත උදවියගේ පරම යුතුකමක් වෙනවා. නැවතත් ඔය ඇත්තන්ට මතක් කරනවා ඓතිහාසික කුරින්දි රජමා විහාරයේ වගේ මහා වංශී පවා සඳහන් වන කල්ලටනාග රත්තුමා විසින් නිර්මාණය කරපු ඒ මහනීය පුදබිම ආරක්ෂා කරගන්න හැමෝගේම අවධානය යොමු කරන්නම ඕන. ඒ පින්වත් ස්වාමින් වහන්සේ එහි දායක සුළු පිරිසට තනි වෙන්න දෙන්න එපා. මේ පවතින වත්මන් නොසන්සුන්කාරී වාතාවරණය තුළ බෞද්ධයින්ට සහ සමස්ත සංඝරත්නයට සිව්වනක් පිරිසට ඇතිව තිබෙන දැඩි පීඩාකාරී තත්ත්වයට සියලු දෙනාම සමගිව මුහුණ දෙන්න. කිසියම් මොහොතක කලබලකාරී ක්‍රියාවක් සිද්ධ කරන්න එපා. ඒ වගේම දූරදර්ශීව කටයුතු කරන්න. ඔබ සියලු දෙනාම ධනවතුන් අතර ධනවතුන් වෙන්න, බලවතුන් අතර බලවතුන් වෙන්න, ඔය ඇත්තෝ ශක්තිමතුන් අතර ශක්තිමතුන් වෙන්න, ආර්ථික ශක්තිය හොඳට හදාගන්න, මත්ද්‍රව්‍ය ආදී ශරීරගත කරගෙන නාස්ති කරගන්න එපා. නොමග යන්න එපා. ජීවිත විනාශ කරගන්න එපා. සියලු දෙනාම ආරක්ෂා කරගන්න, හැමෝම සුරක්ෂිත කරගන්න. ඒ වගේම බොහෝම සමග දුර දක්නා නුවණින් කටයුතු කරගන්න, සම්බුදු සසුන දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න, රට ජාතිය ආගම සුරක්ෂිත කරගන්න, ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති අකුසල් ඇති වෙන දෙන්නේ නැතුව කුසල් වර්ධනය කරගෙන කටයුතු කරගන්න, කුමන්ත්‍රණ කුමන්ත්‍රණ විදිහටම හඳුනා ගන්න, සත්‍ය සත්‍ය විදිහටම දකින්න, කලබල නැතුව බොහෝම විමසිල්ලෙන් හොයා බලනකොට ඔය ඇත්තන්ට නොපෙනුණු කරුණු බොහෝමයක් පෙනෙන්න ගනීවි. බොහෝ මිවසිල්ලෙන් රට දැය සම්බුදු සසුන වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරන්නට වග බලා ගන්න. තෙරුවන් සරණයි.